ආයුබෝවන් මම දනුල වික්‍රමාරච්චි මේ තමයි e-learning.lk හරහා අපි ගෙන එන responsive web development පාඨමාලාවේ පළවෙනි කොටස එහෙම නැත්නම් හැඳින්වීම මේ වගේ පාඨමාලාවක් අපි ගෙන එන්න තීරණය කරපු ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා ප්‍රධානතම හේතුව තමයි අද වෙනකොට ගොඩක් මේ web developing කරන අය එහෙම නැත්නම් අපි කියනවා UI developers ලා කියලා මෙයාලා පුරුදු පුහුණු වෙලා ඉන්නවා ගොඩක් කලාවට තමන්ගේ ලේසියටත් ඒ වගේම කාලය සහ ශ්‍රමය ඉතුරු කරගන්නත් ගොඩක් කලාවට එක 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 තුන්වන පාර්ශවයේ අපි කියනවා third party කියලා frameworks භාවිතා කරන්න මේ UI developing වැඩවලදී ගොඩක් කලාවට ඒවා web template වෙන්න පුළුවන් නැත්නම් PHP frameworks වෙන්න පුළුවන් එතකොට මෙතන තියෙන බරපතලම දේ තමයි මේ අය මේ දේවල් බොහොම ලේසියට භාවිතා කරාට මේ අය දන්නේ නැහැ මේවායේ තියෙන මූලික සංකල්ප ගැන මේ responsive web development කියන අංශය ගත්තාම ගොඩක් කට්ටිය අර කීව වගේ ලේසියට තුන්වන පාර්ශවය විසින් නිර්මාණය කරපු එක 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 frameworks අරගෙන එහෙම නැත්නම් web templates download කරගෙන ඒවායේ තියෙන පින්තූර සහ අකුරු පොඩ්ඩක් එහෙම කළා web අඩවි නිර්මාණය කළා දෙනවා තමන්ගේ සේවාදායකයින්ට හැබැයි එහෙම දුන්නට මේගොල්ලෝ දන්නේ නැහැ මේ web අඩවි නිර්මාණය කරන්නේ නැත්නම් මේ responsive web development වල තියෙන මූලික සංකල්ප සහ સિદ્ધාන්ත. එතකොට වෙන්නේ පස්සේ කාලෙක සේවාදායකයා කිව්වොත් මට මෙන්න මේ වගේ දෙයක් ඕන. මට මේ වගේ requirement එකක් අවශ්‍ය කරලා දෙනවා. මේ පින්තූරේ මෙහෙම නැතුව මේ විදියට දාලා දෙන්න. මේක phone එකෙන් අහක් කරන්න. phone එකේ පෙන්නකොට මෙන්න මේ පාට වෙනුවට මෙන්න මේ පාට පෙන්වන්න. ඔයාදී වශයෙන් කිව්වොත් අන්න එතනදී මේ පුද්ගලයා හිර වෙනවා. හේතුව එයා web අඩවි නිර්මාණකරණයේ සහ අද අපි මේ පාඨමාලාවෙන් කියා දෙන්න බලාපොරොත්තු වෙන responsive web development කියන මේ අංශයේ මූලික සිද්ධාන්ත හරියාකාරව දන්නේ නැති නිසා. එතකොට ඒකෙන් වෙන්නේ ගොඩක් කලාවට ඒ අලුත් තරුණ අධ්‍යක්ෂීන් විරහිත UI developer එහෙම නැත්නම් ඒ පුද්ගලයාත් අසරණ වෙනවා. ඒ වගේම අර කිරිකලයකට ගොම බින්දුවක් වැටුණා වගේ මුළු web developing ක්ෂේත්‍රයම නැත්නම් IT ඉන්ඩස්ට්‍රියම කැත වෙනවා. මොකද සේවාදායකයා ඒකෙන් වැරදි වැටහීමකට එනවා. මෙයා මෙහෙම කරා නම් හැම developer කෙනෙක්ම මේ විදිහට වෙන්නේ ඇති කියලා. ඒ වගේම ඒ developer කියලා තමන් හඳුන්වා ගන්න තැනැත්තාගේ තව වරදක් තියෙනවා. එයා මූලික සිද්ධාන්තවත් හරියට දන්නේ නැහැ. එයා කරන්නේ කොහේ හෝ තියෙන web template එකක් download කරලා ඒකේ තියෙන photos සහ text ඒ කියන්නේ පින්තූර සහ අකුරු වචන එහෙම කළා දෙනවා. නමුත් එයාවම හඳුන්වා ගන්නවා එයා UI developer කෙනෙක් web developer කෙනෙක් කියලා. නමුත් එයා කිසිම coding part එකක් දන්නේ නැහැ. ඒ නිසා අපි ඕනෑම දෙයක් කරද්දී ඒකේ මූලික සංකල්ප ටික සිද්ධාන්ත ටික හැම එකක්ම දැනගෙන ඉන්න ඕන. අපි A to Z පියවරෙන් පියවර තමයි ඕනෑම දෙයක් අපි ඉගෙන ගන්න ඕන. උදාහරණයක් විදියට හිතන්නකෝ ඔයගොල්ලෝ සිරිපාද යනවා කියලා. එතකොට සිරිපාද යනකොට එක 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 ස්ථාන අපිට හම්බ වෙනවා. මහගිරිය දබේ වෙන්න පුළුවන්, ඉදිකටු පාන වෙන්න පුළුවන්, ගෙත්තම් පාන වෙන්න පුළුවන්, සීතගගුල වෙන්න පුළුවන්. ඔය ආදී වශයෙන් ආරම්භයේ ඉඳලා අර පළවෙනි පඩියේ ඉඳලා අවසාන පඩිය වෙනකන් සිරීපාද නගපු කෙනා දන්නවා ඒ ගමනේ තියෙන බැරෑරුම්කම. ඒ වගේම මේ ගමනේදී හම්බ වෙන අභියෝග ගැන එයා දන්නවා. ඒ වගේම මේ ගමනේදී එයාට මොකක් හරි අනතුරක් වුණා නම් එයා දන්නවා මේ ස්ථානයේ මේ වගේ අනතුරක් වෙන්න පුළුවන් කියලා. හැබැයි හිතන්නකෝ මේ පළවෙනි පඩියේ ඉඳලා අන්තිම පඩිය වෙනකන් සිරීපාද නගින් නැතුව වෙන කෙනෙක් කරන වැඩේ එයා හෙලිකොප්ටරයකින් සිරීපාදට යනවා. හෙලිකොප්ටරයකින් සිරීපාදට ඇවිල්ලා හෙලිකොප්ටරේ යාව දාලා ආයි යනවා. එයාට සිද්ධ වෙනවා සිරීපාද කන්දේ උඩ ඉඳලා يعني උඩම තියෙන පඩියේ ඉඳලා ආපහු පල්ලෙහාට බැහැගෙන බැහැගෙන එන්න. එහෙම අවස්ථාවකදී එයා දන්නේ නැහැ පහළ තියෙන අභියෝග මොනවද කියලා. අනතුරකට ලක් වෙන්න පුළුවන් ස්ථාන ගැන එයාට අදහසක් නැහැ. මොකද එයා අර පළවෙනි පියවරේ ඉඳලා නෙමේ උඩට ගියේ. එතකොට එයාට ආපහු බහින්න වෙනකොට එයා විශාල අපහසුතාවයකට පත් වෙනවා. ඒ වගේ තමයි පිටින් third party frameworks වේවා web template වේවා ඒවා download කරලා පොඩ්ඩක් මේ කළා දුන්නා වගේ නෙමේ සේවාදායකයා ඒවා වෙනස් කරන්න කිව්වොත් විශාල අපහසුතාවයකට පත් වෙනවා ගොඩක් තරුණ තරුණියන්. ඒ නිසා අපි කරන දේ හරියට දැනගෙන ඕන කරන්න. හැබැයි ඒකෙන් මම කියන්නේ නැහැ web templates භාවිතා කරන එක
ෆ්‍රේම්වර්ක්ස් භාවිතා කරන එක හොඳ නැහැ කියලා. ඒවා භාවිතා කරාම අපිට විශාල කාලයක් ශ්‍රමයක් අනිවාර්යෙන් ඉතුරු කරගන්න පුළුවන්. නමුත් අපි ඒවා භාවිතා කරන්න ඕන අර මූලික සංකල්ප ටික දැනගෙන. එතකොට ඕනෑම අභියෝගයක් ආවම ඒ කෙනාට පුළුවන් වෙනවා ඒ අභියෝගය ජය ගන්න. නැත්නම් ගොඩක් කට්ටිය අද අපි දකිනවා අපි වුණත් මේ ශ්‍රේෂ්ඨයේ විශාල අවුරුදු ගාණක් හිටියා. එතකොට අපි දැකපු දෙයක් තමයි ගොඩක් කට්ටිය වර්ඩ්ප්‍රෙස්, එතකොට ජූම්ලා, මැජෙන්ටෝ වගේ වෙන් කරනවා. හැබැයි අපි කිව්වොත් එයාට අර සෙටින්ග්ස් වලින්, ඒ කියන්නේ ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා එතන තියෙන සෙටින්ග්ස් වලින් නැතුව ඒකේ කෝඩ් එක දීලා කිව්වොත් කෝඩ් එකේ මේ තැන් ටික එඩිට් කරලා දාන්න කියලා ඒගොල්ලන්ට කරගන්න බෑ. මම හිතනවා මම මෙච්චර වෙලා කරපු කතාබහේදී අපි කරපු මං අදහස් කරපු දේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. එතකොට මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන් යන්නේ. පරිච්ඡේද ගණනාවක් තියෙනවා. ඒ පරිච්ඡේද යටතේ කොටස් කිහිපයක් තියෙනවා. අපි ප්‍රථමයෙන් ඉගෙන ගන්න කොහොමද වෙබ් අඩවියක් බින්දුවේ ඉඳලා රෙස්පොන්සිව් කරන්න කියලා. ඒ කියන්නේ ෆ්‍රොම් ද ස්ක්‍රැච්. එහෙම නැත්නම් කිසිම ආධාරකයක් නොමැතිව කොහොමද තනියම අපි බින්දුවේ ඉඳලා ජංගම දුරකථනයකට, ටැබ් එකකට, පරිගණකයකට වගේ ඒ උපාංග වලට සරිලන විදියට අපි සකස් කරගන්න කියලා. ඊට පස්සේ දෙවනුව අපි කියලා දෙනවා ෆ්‍රේම්වර්ක් එකක් භාවිතයෙන් කොහොමද ඒ දේ කරන්න කියලා. හැබැයි ඒ කොටස කරන්න කලින් අපි පැහැදිලිව අර කොහොමද මේ තනියෙන් කරන්න කියන එක අංග සම්පූර්ණ විදියටම කියා දෙනවා. එතකොට මේ අත්තිවාරම ෆවුන්ඩේෂන් එක නැත්නම් පාදම ශක්තිමත් වුණාට පස්සේ ඒ දේවල් ෆ්‍රේම්වර්ක් එකක් භාවිතයෙන් කරාට කමක් නැහැ. එතකොට ෆ්‍රේම්වර්ක් එක විදියට අපි තෝරගෙන තියෙන්නේ බූට්ස්ට්‍රැප් කියන ෆ්‍රේම්වර්ක් එක. මොකද ගොඩක් මේ රෙස්පොන්සිව් විදිහට වෙබ් අඩවි සකස් කරන්න මේ වෙනකොට ෆ්‍රේම්වර්ක්ස් නිර්මාණය වෙලා තියෙනවා. ඒවා අතරින් වැඩිම දෙනෙක් භාවිතා කරන්න සහ ප්‍රසිද්ධතම ෆ්‍රේම්වර්ක් එක තමයි බූට්ස්ට්‍රැප් කියලා කියන්නේ. ඊට අමතරව අපි මේ පාඨමාලාවේදී සාකච්ඡා කරන රෙස්පොන්සිව් කරද්දි වෙබ් අඩවියක් අපි සැලකිලිමත් විය යුතු දේවල්, කළ යුතු දේවල්, නොකළ යුතු දේවල්, එතකොට අපිට අවශ්‍ය වෙන විවිධ උපාංග, එතකොට අපි මේ සම්බන්ධව දත්ත සහ තොරතුරු හරියාකාරව රැස් කරන්නේ කොහොමද, අපිට ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය වෙන මෘදුකාංග නැත්නම් උපාංග මොනවද, මේ ආදී වශයෙන් අපි කතාබහ කරනවා ආරම්භයේ ඉඳලා අවසානය වෙනකම්. ඒ වගේම මේ පාඨමාලාව හදාරන්න නම් ඕගොල්ලොන්ට අනිවාර්යයෙන්ම HTML සහ CSS දැනුම තිබිය යුතුයි. මොකද මේ පාඨමාලාවේ අපි වෙබ් අඩවියක් රෙස්පොන්සිව් කරන්නේ CSS භාවිතා කළා. ඒ නිසා HTML සහ CSS කියන දෙක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන මේ පාඨමාලාවට පිවිසෙන්න නම්. ඒ වගේම මේ පාඨමාලාවෙන් අපි ඉලක්කගත කරන්නේ මම අර කලින් කිව්ව පිරිස ප්‍රධාන වශයෙන් ඉලක්කගත කරනවා. ඒ කියන්නේ මූලික සිද්ධාන්ත සහ සංකල්ප දැන මේ අවස්ථාව වෙනකොටත් වෙබ් අඩවි නිර්මාණය කරමින් ඉන්න අපේ රටේ තරුණ තරුණියන්. ඒ වගේම වෙබ් අඩවි නිර්මාණකරණය ගැන දැනගන්න, ඉගෙන ගන්න කැමති අයවත් අපි ඉලක්කගත කරනවා. ඒ වගේම විශේෂයෙන්ම උසස් පෙළ විභාගය ලියලා, සාමාන්‍ය පෙළ විභාගය ලියලා, ඊට පස්සේ විවිධ පාඨමාලා හදාරලා, ඒ කියන්නේ HTML සහ CSS දැනුම වර්ධනය කරගෙන ඉන්න මේ ශිෂ්‍ය ප්‍රජාව, ඒ වගේම විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ෂණ සන්නිවේදනය හදාරන ශිෂ්‍ය ප්‍රජාවත් අපි මේ පාඨමාලාවෙන් ඉලක්කගත කරනවා. මේ පාඨමාලාව අවසන් වෙනකොට ඕගොල්ලොන්ට පුළුවන් වෙනවා තනියෙන් කිසිම ආධාරකයක් නැත්නම් වෙන කෙනෙක්ගෙන් උදව් උපකාර නැතිව වෙබ් අඩවියක් රෙස්පොන්සිව් තත්ත්වයට ගෙන එන්නේ. කියන්නේ වෙබ් අඩවියක් කිසිම දෝෂයක් නැතිව, කිසිම බාධාවක් නැතිව ඕනෑම උපාංගයකින් නරඹන්න පුළුවන් විදිහට සකස් කිරීමේ හැකියාව ඕගොල්ලොන්ට ලැබෙනවා. ඒ වගේම කාලය සහ ශ්‍රමය කොහොමද හරියාකාරව කළමනාකරණය කරගන්නේ, මොනවද තියෙන කෙටි ක්‍රම, ඒ ඔස්සේ කොහොමද වඩාත් ඵලදායී විදිහට වෙබ් අඩවියක් රෙස්පොන්සිව් කරන්න කියන අත්දැකීමත් ඕගොල්ලොන්ට ලැබෙනවා. මේක තමයි මේ පාඨමාලාවේ ප්‍රධානතම හැදින්වීම.
හොදයි responsive web development කියන පාඨමාලාව ගැන අපි කලින් කරපු හැදින්වීමේදී ඕගොල්ලොන්ට පුළුල් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. මේ පාඩමෙන් අපි බලන්නේ මේ responsive web development කියන කොටස ඉගෙන ගන්න කලින් අපේ job role එක හරියාකාරව හඳුනා ගැනීම. ඔයාලා දන්නවා මේ IT ශ්‍රේෂ්ඨයේ web අඩවි නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයන්ව විවිධ නම් වලින් හඳුන්වනවා. සමහරක් වෙලාවට web designer කියලා හඳුන්වනවා. තවත් සමහරක් කාලවක web developer කියලා හඳුන්වනවා. ඒ වගේම තව සමහර අවස්ථාවලදී UI designer කියලා හඳුන්වනවා. තවත් සමහරක් අවස්ථාවලදී UI developer කියලා හඳුන්වනවා. එතකොට designer ද developer ද මොකක්ද මේ අංශ දෙකේ තියෙන වෙනස? ඒ වගේම මොකක්ද හරි වචන භාවිතය? ඕගොල්ලන්ට මේක හරියටම හඳුරගන්න ලේසි. දැන් ඉස්සර තමයි ඒ කියන්නේ මීට අවුරුදු 10කට නැත්නම් අවුරුදු 15කට විතර කලින් ඈත අතීතයේ තමයි web designer කියන වචනය භාවිතා කළේ. එහෙම නැත්නම් මේ job role එක. නමුත් මෑත කාලයේ වෙනකොට අපි web developer කියලා තමයි මේ job role එක එහෙම නැත්නම් මේ රස්සාව නැත්නම් මේ අංශය හඳුන්වන්නේ. designer කිව්වම ඒකේ අදහස් වෙන්නේ designing කරන. එහෙම නැත්නම් නිර්මාණය කරන කෙනාව. developer කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ develop කරන. එහෙම නැත්නම් කේත කරන. එහෙමත් නැත්නම් code කරන, coding කරන කෙනාව. දැන් ඉස්සර වුණේ මේ job role එක එහෙම නැත්නම් මේ අංශය web designer කියලා හැදින්නුවම web අඩවිය code නොකරන, ඒ කියන්නේ develop නොකරන කෙනාවත් web designer කියන කැටගරියට තමයි අයිති වුනේ. උදාහරණයක් විදියට සමහරක් කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ coding දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ කරන්නේ මෘදුකාංගයක් භාවිතා කරලා web template එකක් design කරනවා. එතකොට මේ කට්ටියවත් web designers ලා කියලා තමයි හැඳින්වෙන්නේ. එතකොට තව සමහරු ඉන්නවා ඒගොල්ලෝ web අඩවිය Photoshop වේවා Adobe XD වේවා ඒ වගේ මෘදුකාංගයක් භාවිතා කරලා තමන්ගේ නිර්මාණශීලී අදහස් භාවිතා කරලා web template එකක් design කරලා එහෙම නැත්නම් නිර්මාණය කරලා ඒකම code කරන්න ගන්නවා. එතකොට මෙයාලවත් හැදින්නෙව්වේ web designers ලා කියලා. දැන් එතකොට මෙතන අසාධාරණයක් වෙනවනේ. දැන් එක්කෙනෙක් ඉන්නවා එයා coding දන්නේ නැහැ. හැබැයි එයා web අඩවිය design කිරීම කරනවා. අනිත් කෙනා designing කොටසක් දන්නවා, coding කොටසක් දන්නවා. නමුත් මේ දෙන්නාම හඳුන්වන්නේ web designer කියලා. ඒ නිසා තමයි කාලයත් එක්කම මේක කොටස් දෙකකට කැඩෙන්නේ web designer සහ web developer කියලා. එතකොට UI designer කියලා කිව්වම එයා coding දන්නේ නැහැ, coding part එක කරන්නේ නැහැ. එයා කරන්නේ අර නිර්මාණය සකස් කිරීම විතරයි. UI developer කිව්වම එයා coding දන්නවා. එයා web අඩවිය අර නිර්මාණය design එක බලාගෙන code කරනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ UI developer දන්නේ coding විතරක්මයි කියලා. සමහර වෙලාවට UI developer UI designer ගේ part එකක් කරන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ multitasking කියලා. UI developer UI designer කෙනෙක් විදිහටත් ඉන්න පුළුවන්, developer කෙනෙක් විදිහටත් ඉන්න පුළුවන්. හැබැයි UI designer සමහර විට UI designing විතර කරනවා වෙන්න පුළුවන්. අපි HTML, CSS, JavaScript මේ හැම දෙයක්ම දන්නවා. එතකොට මේ පාඨමාලාව හදාරන ඕගොල්ලෝ එහෙම නැත්නම් මේ අපි හැම කෙනෙක්ම අයිති වෙන්නේ UI developers කියන කැටගරියට. ඒ කියන්නේ user interface developer කියන role එකට තමයි අපි අයිති වෙන්නේ. එතකොට මේ පාඨමාලාවේ උනත් මම මේ පාඨමාලාවේ නමට දාලා තියෙන්නේ responsive web designing කියලා නෙමෙයි, responsive web developing කියලා. එතකොට ඒකෙනුත් අදහස් වෙන්නේ අර මං කලින් කියපු සංකල්පයම තමයි. responsive designing කිව්වොත් ජංගම දුරකථන වේවා, ටැබ් වේවා, ලැප්ටොප් වේවා, පරිගණක වේවා, මේ සෑම සියලු උපාංගයකටම සරිලන විදිහට web අඩවියේ ආකෘතිය එහෙම නැත්නම් මේ web interface එක නිර්මාණය කිරීමක් තමයි වෙන්නේ. හැබැයි responsive web developing කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ ජංගම දුරකථන වේවා, ටැබ් වේවා, පරිගණක වේවා, ලැප්ටොප් වේවා, මේ සෑම උපාංගයකටම අවශ්‍ය කරන විදිහේ සරිලන විදිහට සුදුසු විදිහට web අඩවියේ interface එක develop කිරීමක්. එහෙම නැත්නම් code කිරීමක්. ඉතින් ඔන්න ඕක තමයි designing සහ developing අතර තියෙන ප්‍රධාන වෙනස.
network of networks එහෙමත් නැත්නම් අපි කොයි කවුරුත් දන්න ඉන්ටර්නෙට් පළවෙනි වතාවට බිහි වෙන්නේ 1960 දශකයේදී වගේ. ඒත් මේ කියන ඉන්ටර්නෙට් එක ලෝකයට ව්‍යාප්ත වෙන්නේ 1980 දශකයේ ඉඳලා. එතකොට 1960 දශකයේ හොයාගත්ත මේ ඉන්ටර්නෙට් එක ඇයි මෙච්චර කාලයකට පස්සේ ලෝකයට ව්‍යාප්ත වෙන්න ගන්නේ? ඒකට හේතුව තමයි මේ ඉන්ටර්නෙට් හොයාගෙනුනේ ඇත්තටම ඇමරිකාවේ රහස් ඔත්තු සේවාවලින් කරපු රහසිගත පරීක්ෂණ මාලාවක ප්‍රතිඵල විදියට ඒ පරීක්ෂණ වලට ඉවහල් වෙන්න තමයි මේ දේ හොයාගෙනුනේ මේ තාක්ෂණය. එතකොට පස්සේ ක්‍රමිකව කොහොමින් කොහම හරි මේ අන්තර්ජාලය කියන දේ සේවාවක් විදියට නැත්නම් පහසුකමක් විදියට 1980 දශකයේ වෙනකොට යුරෝපීය සහ ආසියානු රටවල් වලට ඇමරිකාව ලබා දෙන්න කටයුතු කරනවා. මේ අතර 1991 අවුරුද්ද වෙනකොට ලෝකයේ පළවෙනි වෙබ් අඩවිය නිර්මාණය වෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ ලෝකයේ නිර්මාණය වුණු පළවෙනි වෙබ් අඩවිය. මේක තාමත් අන්තර්ජාලයේ තියෙනවා First Website of the World කියලා අන්තර්ජාලයේ ඕගොල්ලෝ ටයිප් කළොත් ඕගොල්ලොන්ට මේක බලා ගන්න පුළුවන්. එතකොට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ මූලිකම අරමුණ තමයි දත්ත සහ තොරතුරු, ඒ කියන්නේ data and information බෙදා ගැනීමට. ඒ වගේම වෙබ් අඩවියක් පරිශීලනය කිරීමේ මූලික අරමුණ තමයි දත්ත සහ තොරතුරු ලබා ගැනීම. මේ දත්ත සහ තොරතුරු කියන දේවල් එක එක මාධ්‍ය වලින් අපිට ප්‍රදර්ශනය කරන්න පුළුවන්. එක්කෝ පින්තූරු වලින් වෙන්න පුළුවන්, නැත්නම් වීඩියෝ වලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අකුරු වලින් වෙන්න පුළුවන්. ඔය ආදී වශයෙන් අපේ රටට අන්තර්ජාල පහසුකම් වෙන්නේ මේ කියපු ලෝකයේ පළවෙනි වෙබ් අඩවිය නිර්මාණය වෙලා අවුරුදු 4කට විතර පස්සේ. ඒ කියන්නේ 1995 අවුරුද්දේ. මේ ක්‍රියාවලියට ලොකුම කැපකිරීමක් කරපු කෙනෙක් තමයි මහාචාර්ය අබය ඉදිරුව කියන්නේ. එයාව ලංකාවේ හඳුන්වන්නේ Father of Internet in Sri Lanka කියලා. ඉතින් 1991 අවුරුද්දේ නිර්මාණය වුණු ලෝකයේ පළවෙනි වෙබ් අඩවිය ඉඳලා මේ වෙනකොට වෙබ් ඩිසයිනින් සහ ඩිවලොපින් ක්ෂේත්‍රයේ අපි හිතාගන්නවත් බැරි ගමනක් ඇවිත් තියෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මේ ආපු ගමන වගේම මීටත් වඩා දීර්ඝ ගමනක් අපිට ඉදිරියේදී යන්න තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද ගොඩක් පරණ කාලේ වෙබ්සයිට්ස්? අපි එකක් බලන ගමන් කතා කරමු. මේ තියෙන්නේ මොකක්ද? ඔයාලා දන්නවද මේ තමයි 1997 අවුරුද්ද වෙනකොට ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමට තිබ්බ වෙබ් අඩවිය. දැන් මේ වෙබ් අඩවිය විතරක් නෙමේ මුල් කාලීන හැම වෙබ් අඩවියක්ම ගත්තහම ඒවායේ නිර්මාණය නැත්නම් ඒවායේ ආකෘතිය එහෙම නැත්නම් ඒවායේ ඩිසයින්ස් හරිම සංකීර්ණයි. ඔක්කොම තිබ්බේ හෙවි කන්ටෙන්ට්. ඒ කියන්නේ අකුරු, පින්තූරු, ඊට පස්සේ ඇනිමේටඩ් GIFs පාවිච්චි කරලා තිබ්බා, වයිවාරණ, විචූරණ පාටවල්. මේ හැම එකකින්ම පිරිලා ඉතිරිලා තමයි තිබ්බේ වෙබ් අඩවිවල empty space එකක්. ඒ කියන්නේ පාවිච්චි නොකරපු හිඩැසක් හොයාගන්න බොහොම අමාරුයි. ඒ වගේම ගොඩක් වෙබ් අඩවිවල අකුරු තිබ්බේ නැහැ. දැන් ඡේදයක්, මාතෘකාවක්, වචනයක් වුණත් පින්තූරු විදියට තමයි දාලා තිබ්බේ. JPEG වලින් හරි PNG වලින් හරි. කොටින්ම කිව්වොත් පින්තූරු ගොඩක, එහෙම නැත්නම් හරියට ජික්සෝ පසල් එකක් එකතු කරලා වගේ තමයි, ඒ කියන්නේ මුල් කාලේ වෙබ්සයිට්ස් තිබ්බේ. ලින්ක්ස් වුණත් එහෙමයි. ලින්ක්ස් වුණත් ඉමේජ් ලින්ක්ස් තමයි තිබ්බේ කාලේ. ටෙක්ස්ට් ලින්ක්ස් තිබ්බේ නැහැ. එතකොට ඉමේජ් එක ක්ලික් කරාම තමයි ඒක අදාළ ලින්ක් එකට නැත්නම් වෙබ් පිටුවට ඩයිවර්ට් වෙන්නේ. ඉතින් ඒ වගේ අතීතයක් තිබ්බ මුල් කාලේ අපිට වුණා තාම අද වගේ මතකයි ඒ අතීතේ. කොහොම හරි මේ දේවල් දැන් යල් පැනලා. ඉතින් 2000න් පස්සේ වෙබ් අඩවි නිර්මාණය කරන අය තේරුම් ගත්තා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා. ඉතින් ඔන්න ටික ටික වෙබ් අඩවි පරිණාමණය වෙන්න ගත්තා. ඉතින් මුල් කාලේ වෙබ් අඩවිවල තිබ්බ ප්‍රධාන ප්‍රශ්න දෙකක් වුණු මේ වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන්න ගොඩක් වෙලා ගත වෙන එක සහ ඇස එහෙම දුවන එකට පිළියම් විදිහට වෙබ් අඩවිවල ඩිසයින්ස් ටික ටික වෙනස් වෙන්න ගත්තා. අලුත් ට්‍රෙන්ඩ්ස් එන්න ගත්තා, සරල වෙන්න ගත්තා, සරල පාට තෝරා ගැනුණා. ඉතින් වෙබ් අඩවියෙන් විශාල කොටසක් හිස් අවකාශ වෙනුවෙන් වෙන් කළා. අපි ඒකට කියනවා බ්‍රීතිං ස්පේස් කියලා. දිග වැල්වටාරම් විදියට තියෙන ඡේද අඩු කරා. පින්තූරු වලට ලින්ක් කරන ක්‍රමයේ වෙනුවට බටන්ස්, නැවිගේෂන්ස්, ටෙක්ස්ට් වගේව එන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි ඩිසයිනර්ස්ලා මනෝවිද්‍යාව සහ වෙබ් අඩවි පරිශීලකයන්ගේ හැසිරීම් රටා, රුචි අරුචිකම්, සමාජ මට්ටම් ගැනත් අධ්‍යයනය කරන්න ගත්තා.
ඉතින් ඒවායේ ප්‍රතිඵල විදිහට web usability, human compute interaction, golden heuristics, design principles වගේ එක 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 ඥායන් සහ සංකල්ප නිර්මාණය වෙන්න ගත්තා. එතකොට typography වගේ දේවල් ගැන වැඩි වශයෙන් ඉස්මතු වෙන්න ගත්තා සහ ගොඩක් කට්ටිය පරීක්ෂණ කරන්න ගත්තා. දැන් ඔයාලා මේ දකින්නේ අපි කලින් පෙන්නපු Apple සමාගමේ web අඩවියේ design එක 2020 නොවැම්බර් 7 වෙනිදා. ඒ කියන්නේ මේ පටිගත කිරීම කරන මේ මොහොතේ තියෙන විදිහ. එතකොට දැන් ඕගොල්ලොන්ට මතක ඇති මං කලින් පෙන්නුවා Apple සමාගමේ කලින් web අඩවියක් අවුරුදු ගණනාවකට කලින්. එතකොට ඒ web අඩවිය සහ මේ web අඩවිය අතරේ තියෙන මේ වෙනස බලන්න නිකන් අහසට පොළව වගේ නේද? ඉස්සර කාලේ හැම කෙනෙක්ම web අඩවි පරිශීලනය කරේ පරිගණක වලින්. ඒ දැන් විවිධ උපාංග වලින් පරිශීලනය කරනවා. ඒ අතරිනුත් ජංගම දුරකථන වලින් අන්තර්ජාලය පරිශීලනය කරන ප්‍රතිශතය, පරිගණක වලින් අන්තර්ජාලය පරිශීලනය කරන්නන්ගේ ප්‍රතිශතයත් එක්ක කරට කර තමයි ඉන්නේ. විශ්ලේෂකයෝ අනාවැකි පල කරනවා තව බොහොම පුංචි කාලයක් ඇතුළත මේ පරිගණක වලින් අන්තර්ජාලය පරිශීලනය කරන අයගේ ප්‍රතිශතයට වඩා ජංගම දුරකථන වලින් අන්තර්ජාලය පරිශීලනය කරන අයගේ ප්‍රතිශතය ඉක්මවලා යනවා කියලා. මොකද ඉස්සර නම් මිනිස්සු අන්තර්ජාලය පරිශීලනය කරේ මොකක් හරි නිශ්චිත තොරතුරක් දැනගන්න විතරයි. ඒ දැන් මිනිස්සු එක එක අරමුණු සඳහා අන්තර්ජාලය පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට විනෝදයේ පිණිස අන්තර්ජාලය පාවිච්චි කරනවා. ඒකට උදාහරණයක් YouTube. එවගේම සමාජීය සබඳතා එහෙම නැත්නම් යාළුවන් එක්ක තියෙන සබඳතා ශක්තිමත් කරගන්න අන්තර්ජාලය පාවිච්චි කරනවා. හොඳම උදාහරණයක් Facebook. එවගේම අද බොහොම පුංචි දරුව පවා ජංගම දුරකථන හරහා අන්තර්ජාලය පරිශීලනය කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් අය මේක හඳුන්වන්නේ ඩිජිටල් විප්ලවයක් එහෙම නැත්නම් ඩිජිටල් රෙවලූෂන් එකක් විදිහට. මේ නිසා තමයි මේ රෙස්පොන්සිව් වෙබ් ඩිසයිනින් සහ රෙස්පොන්සිව් වෙබ් ඩිවලොප්මන්ට් කියන දේවල් කරලියට එන්නේ. ඒ විවිධ උපාංගවල තියෙන විවිධ පළලවල් නිසා, විවිධ පරිමාණ නිසා, විවිධ රෙසලූෂන්ස් නිසා. 2013 වගේ වෙනකොට මේ රෙස්පොන්සිව් ටෙක්නීක් සීග්‍රේම් ව්‍යාප්ත වෙන්න ගන්නවා. ඇත්තටම මොකක්ද මේ රෙස්පොන්සිව් වෙබ් ඩිසයිනින් කියන්නේ? රෙස්පොන්සිව් වෙබ් ඩිසයිනින් කියන්නේ වෙබ් අඩවියක් ඕනෑම උපාංගයකින් කිසිම දෝෂයක් හිටින්නේ නැති විදිහට පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන් විදිහට ඩිසයින් කිරීම. එතකොට මොකක්ද රෙස්පොන්සිව් වෙබ් ඩිවලොපින් කියන්නේ? රෙස්පොන්සිව් web developing කියන්නේ web අඩවියක් ඕනෑම උපාංගයකින් කිසිම දෝෂයක් හිටින්නේ නැති විදියට පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන් වෙන විදියට develop කිරීම. අපි මේ ගැන කලින් පාඩම් වලදීත් කතා කරා. ඉතින් මේකේ තාක්ෂණික නිර්වචනය තමයි optimal weaving of content across all devices කියන නිර්වචනය. ඉතින් මේ ක්‍රමවේදය හරහා අපට ඕනෑම උපාංගයකට සරිලන විදියට web අඩවි නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම කෙනෙක්ට ඕනෑම උපාංගයක් හරහා අපේ web අඩවිය පරිශීලනය කිරීමේ අවස්ථාවක් තියෙනවා. දැන් web developersලා ගත්තාම දැන් සමහරු පුරුදු වෙලා ඉන්නවා desktop version එකක් design කරලා ඒක develop කරලා ඒ desktop version එක mobile එකට එනකොට ඒ වෙන හැසිරීම අනුව ඒ වෙන විපර්යාස අනුව tab සහ mobile versions develop කිරීමක් කරනවා. දැන් තව සමහරු ඉන්නවා එයාලා desktop version එකට එක design එකක් දානවා tab version එකට තව design එකක් දානවා mobile version එකට තව design එකක් දානවා. ඊට පස්සේ මේ ඩිසයින්ස් තුන වෙන්වෙන් වශයෙන් තුන් විදියකට ඩිවලොප් කරලා අවසානයේදී ඩිෆයින් කිරීමක් කරනවා. ෆෝන් එකකින් ආවොත් මේ ඩිසයින් එක ඇරෙන්න, ටැබ් එකකින් ආවොත් මේ ඩිසයින් එක ඇරෙන්න,
ඩෙස්ක්ටොප් එකකින් ආවොත් මේ ඩිසයින් එකට ඩයිරෙක්ට් වෙන්න කියලා. ඉතින් වෙබ් අඩවියක් රෙස්පොන්සිව් නැත්නම් ජංගම දුරකථනයකින් ටැබ් එකකින් හරියට බලන්න බැරි නම් පරිශීලකයන් ඒ වෙබ් අඩවියෙන් ඉක්මනින්ම ඉවත් වෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ වෙබ් අඩවියේ හිමිකරුවන්ගේ තරගකරුවන්ට තමයි වාසිදායක තත්ත්වයක් උදා වෙන්නේ. ඔයාලා දන්නව ලෝකයේ හිටපු හොඳම සටන් ශිල්පියෙක් තමයි මේ බෲස් ලී කියලා කියන්නේ. මේ බෲස් ලීගේ හොඳ කියමනක් තියෙනවා. If you put water into a cup, it becomes the cup. You put water into a bottle and it becomes the bottle. You put it in a teapot, it becomes the teapot. ඒ කියන්නේ කෝප්පයකට වතුර දැම්මොත් ඒ වතුර කෝප්පේ හැඩය අරගන්නවා. බෝතලයකට වතුර දැම්මොත් ඒ වතුර බෝතලේ වෙනවා. ඒ කියන්නේ බෝතලේ හැඩය අරගන්නවා. තේපෝච්චියකට වතුර දැම්මොත් කේතලයකට වතුර දැම්මොත් ඒ වතුර අරගන්නේ ඒ තේපෝච්චියේ හැඩය. අන්න ඒ වගේ තමයි මේ රෙස්පොන්සිව් වෙබ් ඩෙවලොපින් කියලා කියන්නේ. වෙබ් අඩවිවල කන්ටෙන්ට් එකත් වතුර වගේ නිශ්චිත හැඩයක් අපිට කියන්න බෑ. එතකොට ඩෙස්ක්ටොප් එකකින් ලෝඩ් කළොත් ඒක ඩෙස්ක්ටොප් එකේ තිරේ හැඩය අනුව හැඩ ගැහෙනවා. ටැබ් එකකින් ලෝඩ් කරොත් ඒ කන්ටෙන්ට් එක ටැබ් එකේ තිරය අනුව හැඩ ගැහෙනවා. මොබයිල් එකකින් ලෝඩ් කළොත් ඒක මොබයිල් එකේ තිරය අනුව හැඩ ගැහෙනවා. ඉතින් වෙබ් අඩවි මේ විදියට නිර්මාණය කරගන්න අපිට ඕනි වෙනවා ග්‍රිඩ් සිස්ටම් එකක්. ඒ කියන්නේ සිරස්සා තිරස් අතර ඉරි තියෙන දැලක්. මේ දැලේ තියෙන සිරස්සා තිරස් ඉරි මනෝමයෙන් අරමුණු කරගෙන තමයි අපි මේවා ගොඩනගන්න ඕන. වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් එකේ තියෙන මොකක් හරි දෙයක් ජංගම දුරකථනයට එනකොට ඒක කරදරයි නම් හසුරුවන්න අමාරුයි නම් අපි ඒක ජංගම දුරකථනයෙන් අයින් කරන්න ඕන. නැත්නම් ජංගම දුරකථනයට උචිත විදියට සංස්කරණය කරන්න ඕන. ඒත් නැත්නම් ජංගම දුරකථනයට උචිත විදියට ප්‍රතිනිර්මාණය කිරීමක් කරන්න ඕන. අපි ඒ වගේ අවස්ථාවකට කියනවා ස්පෙෂල් වර්ෂන්ස් කියලා. ඉතින් ජංගම දුරකථන වලටම විශේෂ වුණු එලිමන්ට්ස් හිටන් නිර්මාණය වෙන්න ගන්නෝ පහු කාලවල වෙනකොට. උදාහරණයක් විදියට දැන් මේ තියෙන්නේ ඩෙස්ක්ටොප් වර්ෂන් එකක මෙනු එකක්. හැබැයි මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මොබයිල් වර්ෂන් එකක මෙනු එකක්. මේ අයිකන් එකට අපි කියනවා හැම්බර්ගර් අයිකන් එකක් කියලා. මේ මෙනු එකට කියනවා හැම්බර්ගර් මෙනු එකක් කියලා. පිළිවෙලයි පැහැදිලි. ඒ වගේම මේ හැකිලීම නිසා ඉඩකඩ වැය වෙනවා අඩුයි. ඊළඟට මොබයිල් වර්ෂන්ස් වල less is more සංකල්පය ක්‍රියාත්මක වෙන්න ගත්තා. පුළුවන් තරම් සරල වෙන්න ගත්තා. පින්තූර වලින් අයිකන් වලින් සලකුණු පෙන්වන එක අඩු වෙන්න ගත්තා. CSS වලින්ම සැහැල්ලු අයිකන් නිර්මාණය වෙන තත්ත්වයට ආවා. ඒ වගේම ඉස්සර තිබ්බ වෙබ් ඩිසයිනින් වලට සම්බන්ධ හා ඒකත් එක්ක බැදිලා තිබ්බ හැම අංශයකටම ජංගම දුරකථන ගැන හිතන්න වෙලා තියෙනවා. දැන් ඉස්සර වෙබ් ඩිසයිනින් කළේ, වෙබ් ඩෙවලොපින් කළේ, QA කළේ, content creation වැඩ කළේ, promotion and marketing වැඩ කරේ, SEO වැඩ කළේ, පරිගණක ඉලක්කගත කරගෙන. දැන් ඒ හැම එකක්ම ජංගම දුරකථන වලටත් කරන්න වෙලා තියෙනවා. ඒ වගේම මේ ඇති වෙලා තියෙන தත්ත්වය මත පරිගණක වලට කරනවට වඩා දැන් ජංගම දුරකථන වලට වැඩි සහ දැඩි අවධානයක් යොමු කරන්න වෙලා තියෙනවා. ඒවා භාවිතා කරන පරිශීලකයන් දිනෙන් දින වැඩි වෙනවා. මේකට හොඳම උදාහරණයක් තමයි 2019 ආපු Google Mobile Index First කියන නීතිය. SEO එහෙම නැත්නම් Search Engine Optimization කියන්නේ Yahoo වේවා, Google වේවා, Bing වේවා, MSN වේවා ඕනෑම Search Engine එකක අපේ වෙබ් අඩවියට සම්බන්ධ keyword එකක් සර්ච් කරාම ඒ පෙන්නන දිගෑරෙන දසදහසක් වන වෙබ් results සහ වෙබ් පිටු අතරින් අපේ වෙබ් අඩවිය පළවෙනි පිටුවේ පළවෙනි රිසල්ට් එක විදියට අරගන්න දරන වෑයමක්. එතකොට ඔයාලා දන්නවා දැන් ලෝකයේ 80%කටත් වඩා පාවිච්චි කරන්නේ Google Chrome කියන වෙබ් බ්‍රවුසර් එක. මෙයාලා මේ විදියට ලෝඩ් වෙන සර්ච් රිසල්ට්ස් වලදී ප්‍රධාන වශයෙන් මූලිකත්වය දුන්නේ වැඩියෙන්ම හිට්ස් නැත්නම් වැඩිම පරිශීලකයන් එන වෙබ් අඩවි වලට මොන විදියට සර්ච් කරත් ඒ පරණ වෙබ් අඩවි සහ වැඩිම පිරිසක් ගැවසෙන වෙබ් අඩවි තමයි ඒ දවස්වල පළවෙනියටම Google Chrome එකේ රිසල්ට්ස් වලට ආවේ. හැබැයි 2019 ජූලි වගේ දාපු Mobile Index First algorithm එක සහ ඒ නීතිය නිසා දැන් සර්ච් රිසල්ට්ස් වලදී මූලිකත්වය දෙන්න සහ මුලින්ම ලෝඩ් කරන්නේ අපි හොයපු දෙයට අදාළ වෙබ් අඩවි අතරින් responsive වෙබ් අඩවි විතරයි. ඒ කියන්නේ
ජංගම දුරකථන සහ ටැබ් ගැනත් හිතලා නිර්මාණය කළා තියෙන ඒ උපාංග වලින් කිසිම දෝෂයක් නැතුව පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන් වෙබ් අඩවි විතරයි. මේත් එක්කම e-learning.lk හරහා ගෙනෙන responsive web development පාඨමාලාවේ පළවෙනි පරිච්ඡේදය නොහොත් හැදින්වීමේ පරිච්ඡේදය අවසන් වෙනවා. දැන් අපි ඊළඟ පරිච්ඡේදයට පිවිසෙමු.